සුබ දවසක් සියලු දෙනාටම ආර්ථික විද්‍යාවේ 7 වෙනි පාඩමේ 7 වෙනි වීඩියෝ එකෙන් අපි සම්බන්ධ වෙන්නේ අපි මේකෙන් අධ්‍යයනය කරන්නේ වැදගත්ම කොටසක් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව අපි පොඩි හැඳින්වීමක් බලමු මුලින්ම ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳව අපි දන්නවා ලංකාවට 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලැබුණාට පස්සේ ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. එතකොට මේ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණාම අනිවාර්යයෙන්ම ඒ ස්වාධීන රාජ්‍යයට මහ බැංකුවක අවශ්‍යතාවය දැනුණා. ඒ හේතුව නිසා 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් 1950 අගෝස්තු 28 වෙනි දින පිහිටවුණු ලැබුවා ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට ජෝන් එක්ස්ටර් මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව මහ බැංකුව පිහිටුවීම සිදු වුණා. ශ්‍රී ලංකා ආර්ථිකයේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම මූල්‍ය කටයුතු සඳහා උපදේශනය ආර්ථික හා මිලේ ස්ථායිතාවය සහ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය පවත්වාගෙන යාම සඳහා පිහිටු වූ ස්වාධීන ආයතනය වශයෙන් මහ බැංකුව හඳුන්වන්න පුළුවන්. එවැගේම 2002 වර්ෂයේදී මුදල් නීති පනත සංශෝධනය කරලා මහ බැංකුවේ අරමුණු දෙකකට සීමා කරනවා. එකක් තමයි ආර්ථික හා මිල ස්ථායිතාවය පවත්වාගෙන යාම අපි කෙටියෙන් කියනවා උද්දමනයෙන් මිදී සිටීම කියලා. දෙවෙනි එක තමයි මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය පවත්වාගෙන යාම අපි කියනවා අභ්‍යන්තර බාහිර කම්පනවලින් ආර්ථික පද්ධතිය නොසලී සිටීමේ හැකියාව මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය කියලා. එතකොට අපි මුලින්ම ඔය ප්‍රධාන අරමුණු දෙක පිළිබඳව අධ්‍යයනය කරමු. ආර්ථික හා මිල ස්ථායිතාවය බලන්න. ආර්ථික හා මිල ස්ථායිතාවයේ යන්නේ අදහස් කරන්නේ අඩු උද්දමන වේගයක් කරා ළඟා වීමට මූල්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම. ඒ කියන්නේ හැකියතා රටේ උද්දමනයේ පාලනය කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් මූල්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන එක තමයි ආර්ථික හා මිල ස්ථායිතාවය කියලා කියන්නේ. ආර්ථික හා මිල ස්ථායිතාවයේ වැදගත් වෙන්න හේතු කිහිපයක් තියෙනවා බලන්න. ආර්ථික වර්ධනයේ ප්‍රවර්ධනය කරන්න අපි ආර්ථික හා මිල ස්ථායිතාවයේ ඇති කරගන්න ඕනේ. කාර්යක්ෂම ලෙස සම්පත් බෙදාවෙන් කරන්න අපි ආර්ථික හා මිල ස්ථායිතාවයේ ඇති කරගන්න ඕනේ. නිෂ්පාදකයන් පාරිභෝගිකයන් හා ආයෝජකයන්ගේ අවදානම් අඩු කරන්න අපි ආර්ථික හා මිල ස්ථායිතාවයේ ඇති කරගන්න ඕනේ. ආර්ථික සැලසුම් සකස් කිරීමට ආර්ථික හා මිල ස්ථායිතාවයේ අපිට වැදගත් වෙනවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් රටක ආර්ථික හා මිල ස්ථායිතාවයේ වැදගත්කම් ටිකක් දැක්වුවා. ඒ ටික හොඳට පාඩම් කරලා යන්න විභාගෙදී යහුවෝ ලියන්න. ඊට පස්සේ දෙවැනි අරමුණ මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය. දැන් ඔය ශ්‍රී ලංකා ආර්ථිකයට ආර්ථිකමය වශයෙන් වෙන්න පුළුවන් මූල්‍යමය වශයෙන් වෙන්න පුළුවන් දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන් නැත්නම් වෙන මොන හරි ක්‍රමවේදයකින් අභ්‍යන්තර බාහිර කම්පන ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ රට ඇතුලෙන් බලපෑම් මෙල්ල වෙන්න පුළුවන් නැත්නම් රටට පිටින් බලපෑම් මෙල්ල වෙන්න පුළුවන්. ඒ ඇති වෙන අභ්‍යන්තර හා බාහිර කම්පන හමු වෙයි ආර්ථිකයට නොසලී සිටීමේ හැකියාව අපි කියනවා මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය කියලා. බලන්න ආර්ථික මූල්‍ය දේශපාලන හා වෙනත් කවරම හෝ ශ්‍රේෂ්ඨයක පැන නගින අභ්‍යන්තර හෝ බාහිර කම්පණයන් හමු වේ නොසලී සිටීමේ හැකියාව අපි කියනවා මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය කියලා. එතකොට මේ විදිහට ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණු දෙක අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා මහ බැංකුවේ දිනදා කාර්යයන්. ශ්‍රී ලංකා මහ බැංකුව කාර්යයන් රාශියක් ඉටු කරනවා. ඒකෙන් වැදගත් කාර්යයන් කිහිපයක් අපි මුලින්ම අධ්‍යයනය කරමු. මහ බැංකුවේ ඉදිනදා කාර්ය රජයේ මහජනයා බැංකු මූල්‍ය ආයතන සඳහා වෙන්වෙන් වශයෙන් හෝ පොදුවේ හෝ රටේ ආර්ථිකයට කරන සේවාවක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. එම කාර්යයන් මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම. සාමාන්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ පොලී අනුපාතය මුදල් සැපයුම යනාදිය මගින් මූල්‍ය උපකරණ මගින් ආර්ථිකයට බලපෑම් එල්ල කරනවා. අපි කියනවා ඒක මූල්‍ය ප්‍රතිපත්තිය කියලා. අපි ඉදිරියේදී අධ්‍යයනය කරනවා ඒක. ඊට පස්සේ විනිමය අනුපාතික ප්‍රතිපත්ති මෙහෙයවීම, ව්‍යවහාර මුදල් නිකුත් කිරීම, නිල විදේශ සංචිත කළමනාකරණය කිරීම,
බැංකු මූල්‍ය සමාගම් සහ රජයේ සුරකම්පත් පිළිබඳ කටයුතු වල නියැලුම් ප්‍රාථමික වෙළඳුන්ට බලපත්‍ර ලබා දීම නියාමනය හා අධීක්ෂණ කටයුතු වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම රජයේ උපදේශක බැංකුකරුව හා මූල්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම සිදු කරනවා ශ්‍රී ලංකා මහා බැංකුව. विदेश विनिमय पालने अर्थसाधक अरमुदल कलमनाकरण मूल्यकरण वेडसटान सह ग्रामीय नयोजना क्रम वगे क्रियात्मक नियोजनायतन कटयुत वशेन दक्वन्न पुलुवा ඊළඟට අපි යනවා වැදගත් කොටසක් මූල්‍ය ප්‍රතිපත්තිය. මේ මූල්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ ආර්ථික මිල ස්ථායිතාවයන් ඇති කරගන්න, මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවයන් ඇති කරගන්න, පොලි අනුපාතයේ මුදල් සැපයුම කිරීම බලපෑම් කිරීමට මූල්‍ය උපකරණ හසුරවනවා. අපි ඉදිරියේදී කතා කරනවා මූල්‍ය උපකරණ කියන්නේ මොනවද කියලා මේ මූල්‍ය ප්‍රතිපත්තියේ තියෙන. එතකොට මේ මුදල් සැපයුම පොලි අනුපාතයේ කිරීම බලපෑම් කරන්න मूल्य प्रतिपत्ति मूल्य उपकरण हेसरवी मे क्रियावल अभी मूल्य प्रतिपत्ति बलापुर आर्थिक हा मिल स्थाव्या मूल्य क्रमे स्थाव्यागेम वर्तमान मुदल प्रतिपत्ति राम वेडिदून क्रमीन ये नम्यशीली उद्दमन इलाकर्ण राम अक्बाट पारिवर्तने क्रियमट श्रीलंका महाबैंकर्मी එතකොට නම්‍යශීලී උද්දමන ඉලක්ක කරණය කියන එක අපි ඉදිරියේදී කතා කරනවා. එහෙනම් මතක තියාගන්න වර්තමානයේ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව වැඩි දියුණු කරමින් ඒ නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන රාමුවක් බවට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරමින් ඉන්නවා. වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්ති රාමුව අපිට මේ ආකාරයට දක්වන්න පුළුවන්. ප්‍රතිපත්ති උපකරණ ලෙස යොදා ගන්නවා प्रतिपत्ति पोली अनुपाति कहा विवट वेलंदपल कटेतु अभी इदिरेदी कथा करना या पिली बंदव इरबसे संचित आवश्यतावे अभी एक कथा करना असे बैंकु अनुपाति के इदबुट यो उपकरन यो दागेन मेहुं इलक्के वेन्नी बारित सामान्य एक्षन मुदल अनुपाति के मेहुं इलक्के वेन्नी बारित सामान्य एक्षन मुदल अनुपाति ඊපස්සේ මේ මෙහෙයුම් ඉලක්කය යොදාගෙන අතරමැදි දර්ශකයේ ලෙස පුළුල් මුදල් සැපයුම යොදා ගන්නවා. එතකොට මේ පුළුල් මුදල් සැපයුම හරහා අවසාන ඉලක්කය වෙත ළඟා වෙනවා ආර්ථික හා මිල ස්ථායිතාවය. එතකොට ආර්ථික හා මිල ස්ථායිතාවය අත්කරගන්න ක්‍රියාත්මක වෙන ආකාරය ප්‍රතිපත්ති උපකරණ වශයෙන් යොදා ගන්නවා. ප්‍රතිපත්ති පොලි අනුපාතික විවට වෙළඳපොළ කටයුතු ඊටවස් සංචිත අවශ්‍යතාවයේ බැංකු අනුපාතික असे मेहूम इलाके वेन्ने बारित सामान एक्षन मुदल अनुपातिके इरासे अतरमेदी दार्शक विचाले वेनवा पुलुल मुदल सप्युम एहरा अवसान इलाके तलांगा वेनवा आर्थिक मिल स्थायितावे एक अन्य उद्दमने मिदी सिटीम हेक्ता उद्दमने पालने कर गैनीमट कटयुतु किरीम अपिट ओय विधियट वेडि दियुणु कल मूल्य प्रतिपत्ति रामोय पियवरयन दक्वन्न पुलुवा ඊටපස්සේ අපි එනවා වර්තමාන මූල්‍ය ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. පළවෙනි එක මුදල් ඉලක්කකරණය 1980 ගණන්වල පමණ මේක ක්‍රියාත්මක වුණා. ඊටපස්සේ වර්තමානයේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක් කරා ආර්ථිකය මෙහෙයවනවා ශ්‍රී ලංකා මහා බැංකුව. ඒ කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙවීම සිදු කරනවා. බලන්න මුදල් ඉලක්කකරණය මොකද්ද? මහබැංකුව වැඩි දියුණු කළ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව මත ඉහත සඳහන් අරමුණු දෙක ඉටු කිරීමට මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. මුදල් ඉලක්කකරණයේ අදහස් කරන්නේ මුදල් ගුණකයේ හරහා සංචිත මුදල් සමග බැඳී ඇති අතරමැදි ඉලක්කය වන පුළුල් මුදල් සමස්තය පාලනය කිරීම තුළින් අවසාන ඉලක්කය වන මිල ස්ථායිතාවයට ළඟා වීම. මුදල් ඉලක්කකරණයේදී සිදු වෙන්නේ මුදල් ගුණකයේ හරහා සංචිත මුදල් සමග බැඳිලා තියෙන පුළුල් මුදල් සමස්තය. සංචිත මුදල් කියලා කියන්නේ අධිබලති මුදල්. එතකොට මේ අධිබලති මුදල් සමග බැඳිලා ඇති
අතරමැදි ඉලක්කය වන පුළුල් මුදල් සමස්තය පාලනය කරලා අවසාන ඉලක්කය වන මිල ස්ථාවිතාවයට ළඟාවේ. මෙම මුදල් ප්‍රතිපත්තියේ මෙහෙයුම් ඉලක්කයේ වශයෙන් සංචිත මුදල් ක්‍රියාත්මක වුණා. ඒ කියන්නේ මුදල් ඉලක්ක කරන ප්‍රතිපත්තිය යටතේ මෙහෙයුම් ඉලක්කයේ වශයෙන් සංචිත මුදල් ක්‍රියාත්මක වුණා. එහෙත් සංචිත මුදල් තවදුරටත් මෙහෙයුම් ඉලක්කය නොවුනද මූල්‍ය ප්‍රතිපත්තියට මඟ පෙන්වීම සඳහා ඇති ප්‍රධානතම අතරමැදි දාර්ශකයක් ලෙස පුළුල් මුදල් සැපයීම යොදාගත්තා. එතකොට තවදුරටත් අතරමැදි ඉලක්කය ලෙස තියෙන පුළුල් මුදල් සැපයීම සංචිත මුදල් කියන එක වර්තමානයේදී මෙහෙයුම් ඉලක්කය කියන එකෙන් අයින් කරලා තියෙන්නේ. ඒ වෙනුවට අවිල්ලා තියෙන්නේ බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය. වර්තමානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සිය මෙහෙයුම් ඉලක්කයේ ලෙස සංචිත මුදල් වෙනුවට බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය භාවිත කරනු ලබන අතර ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ විවට වෙළඳපොළ කටයුතු වැනි ප්‍රතිපත්ති උපකරණ කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇත. එහෙනම් මේ කොටස් හොඳට ඔළුවේ තියාගන්න MCQ වල අහන්න පුළුවන්. වර්තමානයේ මෙහෙයුම් ඉලක්කයේ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය. එතකොට ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි විශ්වාසයක් තියලා තියෙනවා පොලී අනුපාතිකය හා විවට වෙළඳපොළ කටයුතු වැනි ප්‍රතිපත්ති උපකරණ කෙරෙහි. අපි ඒවා ඉදිරියේදී කතා කරනවා. ඊට පස්සේ අපි එනවා නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයට. වර්තමානයේදී නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයක් පදනම් කරගෙන තමයි මුදල් ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක වෙන්නේ, මූල්‍ය ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක වෙන්නේ. නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයේ යනුවෙන් අදහස් වන්නේ උද්දමන ඉලක්කයන් ආසන්නී උද්දමනයේ මෙන්ම මූර්ත ආර්ථිකයේද ස්ථායී කිරීම වන අතර. ඒ කියන්නේ උද්දමන ඉලක්කයන් ආසන්නේ උද්දමනයයි මූර්ත ආර්ථිකයයි ස්ථායී කරගන්න කටයුතු කරනවා. අතර දැඩි උද්දමන ඉලක්කකරණයේදී සිදුවන්නේ මූර්ත ආර්ථිකයේ පිළිබඳව එතරම් සැලකිලිමත් නොවි උදෙක් උද්දමනය පමණක් ස්ථායි කිරීමට උත්සාහ කිරීමයි. එතකොට දැඩි උද්දමන ඉලක්කකරණයේදී සිදු වෙන්නේ උද්දමනය පාලනය කරන්න විතරයි, මූර්ත ආර්ථිකය ගැන, ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදනය ගැන එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මෙම වැඩි දියුණු කළ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව යටතේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය, විනිමය අනුපාතික කළමනාකරණයේ නම්‍යශීලීත්වයට සහාය දෙන අතරම මැදිකාලීන උද්දමනය මැදි තනි අගයක පවත්වා ගැනීමට හේතු වෙනවා. එතකොට මේ වැඩි දියුණු කළ මූල්‍ය ප්‍රතිපත්ති රාමුව යටතේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය, විනිමය අනුපාතිකය කළමනාකරණය කරන්න කළමනාකරණයේ නම්‍යශීලීත්වයට සහාය දෙනවා. ඒ වගේම මැදිකාලීන උද්දමනය මැදි තනි අගයක පවත්වා ගැනීමටත් හේතු වෙනවා. එතකොට මේ කොටස් හොඳට පාඩම් කරලා ඔළුවේ තියාගන්න, විභාගෙදී MCQ වල අහන්න පුළුවන්, ලියන ප්‍රශ්නයක උනත් අහන්න පුළුවන්. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ, මේක වැදගත් කොටස. විභාගෙදී වැඩිපුරම ප්‍රශ්න අහලා තියෙනවා මේකෙන් ලියන පේපරේ තුල. මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ දැන් අපි දන්නවා ආර්ථිකයේ මිල ස්ථායිතාවයේ, මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවයේ ඇති කරගන්න ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා ප්‍රධාන කොටම. එතකොට මේ මූල්‍ය ප්‍රතිපත්තිය මගින් අපේක්ෂිත ඒ අරමුණු දෙක ඉටු කරගන්න භාවිතා කරන උපකරණය අපි කියනවා මූල්‍ය ප්‍රතිපත්තිය උපකරණ කියලා. බලන්න ආර්ථිකයේ මිල ස්ථායිතාවයේ, ආර්ථික ස්ථායිතාවයේ හා මූල්‍ය ස්ථායිතාවයේ යන අරමුණු ඉටු කිරීමට මුදල් සැපයීම පොලී අනුපාතිකයට බලපෑම් කිරීමට මහ බැංකුව විසින් භාවිතා කරන උපකරණ මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා කියනවා. එතකොට අර ආර්ථික හා මිල ස්ථායිතාවයේ, මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවයේ කියන දේවල් පාත්ව ගන්න බලපෑම් කරන්න යොදා ගන්නා උපකරණ අපි කියනවා මූල්‍ය ප්‍රතිපත්තියේ උපකරණ කියලා. මේ උපකරණ ප්‍රධාන කොටස් දෙකයි, ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ යැසි ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ. මේකේ වැදගත්ම උපකරණ තමයි ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියන්නේ. ණය සැපයුම අඩු කිරීම සඳහා පොදුවේ ගනු ලබන ක්‍රියාමාර්ග
ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා කියනවා. ණය සැපයුම අඩු කරන්න පොදුවේ ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා කියනවා. ණය පරිමාව සහ ණය ගලා යන දිශාව පාලනය කිරීම සඳහා මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ග ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ වශයෙන් හඳුන්වනවා. එහෙනම් ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා කියන්නේ ණය පරිමාව, ණය ගලා යන දිශාව පාලනය කිරීම සඳහා මහ බැංකුව ගන්නා ක්‍රියාමාර්ග. අපි කියනවා ගුණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ කියලා. ප්‍රමාණාත්මක මූල්‍ය ප්‍රතිපත්ති උපකරණ තුනක් දකින්න පුළුවන්. එකක් තමයි මහ බැංකු පොලිය අනුපාතිකය, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, විවට වෙළඳපළ කටයුතු. දැන් ඔය කොටස් තුන පිළිබඳව තමයි අපි අධ්‍යයනය කරන්න යන්නේ. අපි මුලින්ම බලමු මහ බැංකු පොලිය අනුපාතිකය. මහ බැංකු පොලිය අනුපාතිකය කියලා කියන්නේ ද්‍රවශීලතා දුෂ්කර තාවලට මුහුණ දෙන වාණිජ බැංකුවලට අවසාන ණය දෙන්නා වශයෙන් මහ බැංකුව විසින් වාණිජ බැංකුවලින් ණය කරන පොලිය මහ බැංකු පොලිය අනුපාතිකයයි. වාණිජ බැංකුවලින් මහ බැංකුව ණය කරන පොලිය අපි කියනවා මහ බැංකු පොලිය අනුපාතිකයයි. මෙම පොලිය අනුපාතිකයේ වැඩි කල විට වාණිජ බැංකු ණය ගැනීම අඩු වී සංචිත අඩු වී ණය දීම මොකද වෙන්නේ? අඩු වෙනවා. අන්න මෙහිදී මහ බැංකුව බැංකු පොලි අනුපාතිකයේ යොදාගන්නේ ඔන්න ඔය ආකාරයට. ඒ කියන්නේ පොලි අනුපාතිකයේ මහ බැංකු පොලි අනුපාතිකයේ වැඩි කරාම වාණිජ බැංකුවලට ණය ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඇයි? වැඩි පොලියක් ගෙවන්න වෙන හින්දා වාණිජ බැංකුව අඩුවෙන් තමයි ණය ගන්න. එතකොට සංචිත අඩු වී ණය දීම අඩු වෙනවා. එතකොට ණය දීම අඩු වෙනවා කියලා කියන්නේ ආර්ථිකයේ මුදල් සැපයීම මොනවා කරගන්න පුළුවන්ද? අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ණය මැවීමේ හැකියාවද අඩු වී මුදල් සැපයීම මොකද වෙන්නේ? සංකෝචනය වෙනවා. මහ බැංකුව පොලිය අනුපාතිකයේ අඩු කළ විට මුදල් සැපයීම මොකද වෙන්නේ? ප්‍රසාරණය වෙනවා. එහෙනම් වෙළඳපොලේ අධිද්‍රවශීලතාවයක් තියෙනකොට, ඒ කියන්නේ මුදල් සැපයීම ඉහළ මට්ටමක තියෙනකොට මහ බැංකුවට පුළුවන් මහ බැංකු පොලිය අනුපාතිකයන් වැඩි කරලා ඒ මුදල් සැපයීම මොනා කරගන්නද? සංකෝචනය කරගන්න. ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා මහ බැංකු පොලි අනුපාතිකය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියලා කියන්නේ වාණිජ බැංකු වලට ලැබෙනවන තැන්පතු, මහජනයාගෙන් තැන්පතු ලැබෙනවා. එතකොට මේ ලැබෙන තැන්පතු වලින් අදාළ වාණිජ බැංකුවේ යම්කිසි මුදල් ප්‍රමාණයක් තියාගන්න ඕනේ. ඒ වගේම තව කොටසක් මහ බැංකුවේ තියන්න ඕනේ. ඒ ලැබෙන තැන්පතු සියල්ලම ණයට දෙන්නපා කියලා මහ බැංකුව ප්‍රකාශ කරලා තියෙනවා. මොකද බැරි වෙලාවකත් ගනුදෙනුකරුවන් නැවත මුදල් ඉල්ලන්න ආවොත් ඒ ගනුදෙනුකරුවන්ට දෙන්න වාණිජ බැංකුව සතුව මොනවද තියෙන්න ඕන? මුදල් තියෙන්න ඕන. එතකොට ඒ ලැබෙන තැන්පතු වලින් වාණිජ බැංකුව තුල වගේම මහ බැංකුවෙත් යම්කිසි කොටසක් තැන්පත් කරන්න ඕනේ. ඒක තීරණය කරන අනුපාතිකය අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කියලා. බලන්න වාණිජ බැංකුව විසින් මහ බැංකු නියමයන්ට අනුව තම තැන්පතු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් අත්‍යති මුදල් හා බැංකු මුදල් ලෙස තබා ගැනීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය කියලා කියනවා. මහ බැංකුව වාණිජ බැංකුවල මහජනයාගේ තැන්පතු වලින් 10%ක්, 7%ක්, 5%ක් යනාදී වශයෙන් මහ බැංකුවේ තැන්පත් කළ යුතු බව තීරණය කරයි. එක්කෝ 10%ක් තැන්පත් කරන්න ඕන, නැත්නම් 7%ක් තැන්පත් කරන්න, නැත්නම් 5%ක්. ඒ විදිහට මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන කියලා තීරණය කරනවා. මූල්‍ය ප්‍රසාරණයක් ඇති කිරීමට අවශ්‍ය අවස්ථාවලදී, ඒ කියන්නේ වෙළඳපොලේ මුදල් හිඟයක් තිබුණොත්, ඌන ද්‍රවශීලතාවයක් තිබුණොත්, ඒ කියන්නේ මුදල් සැපයීම සංකෝචනය වෙලා තිබුණොත්, මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය අඩු කරනවා, පහළ දානවා. ඒ කියන්නේ බැංකු තුල තියාගන්න ඕන සල්ලි ප්‍රමාණය අඩු කරනවා කියලා කියන්නේ ණය දීමේ හැකියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ණය දීමේ හැකියාව වැඩි වුණාම මොකද වෙන්නේ? මුදල් සැපයීම මොනා වෙන්න පටන් ගන්නවා, ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. බලන්න මූල්‍ය ප්‍රසාරණයක් ඇති කිරීමට අවශ්‍ය අවස්ථාවලදී මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයේ පහළ හෙළන අතර එහිදී වාණිජ බැංකුවල සංචිත ඉහළ යාමෙන් ණය දීමේ හැකියාව වැඩි වේ. එමෙන්ම මූල්‍ය සංකෝචනයක් ඇති කිරීමට අවශ්‍ය අවස්ථාවලදී මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකයේ ඉහළදමයි. එහිදී වාණිජ බැංකුවල සංචිත අඩුවන අතර ණය දීමේ හැකියාව අඩු වේ. දැන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය අඩු කරොත් එහෙම
වාණිජ බැංකුවලට ණය දීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට මුදල් සැපයීම ප්‍රසාරණය වෙනවා ආර්ථිකේ. එතකොට මහ බැංකුවට අවශ්‍ය වෙන්නේ මුදල් සැපයීම අඩු කරන්න නම් මහ බැංකුව මොකද කරන්නේ? ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය මොකද කරන්නේ? වැඩි කරන්න කටයුතු කරනවා. වැඩි කරනකොට මුදල් සැපයීම මොකද වෙන්නේ? සංකෝචනය වෙනවා. මේ පැහැදිලි කරන කොටස් හොඳට මතක තියාගන්න මොකද විභාගෙදී අත්‍යවශ්‍ය වෙනවා. එහෙනම් පොලි අනුපාතිකය වැඩි කරොත්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය වැඩි කරොත් අපිට නිගමනයකට එන්න පුළුවන්. මුදල් සැපයීම මොනවා වෙන්න පුළුවන්ද? අඩු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පොලි අනුපාතිකය අඩු කරොත්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය අඩු කරොත් ආර්ථික මුදල් සැපයීම මොනවා වෙන්න පුළුවන්ද? වැඩි වෙන්න පුළුවන් කියලා. අපිට නිගමනයකට එන්න පුළුවන්. ඒව හොඳට මතක තියාගන්න විභාගයේ MCQ වල වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට වාණිජ බැංකුවල මහජනයාගේ තැන්පතු මිලියන 10ක් 10000ක් තියෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 10%යි නම් තබාගත යුතු සංචිතය කියද 10යි මිලියන 10යි වාණිජ බැංකු තුල මහ බැංකුවේ තියන්න ඕනේ. ඉතුරු මිලියන 9000 ණයට දෙන්න පුළුවන්. බලන්න ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ පහළ දැමීම නිසා ණය ප්‍රසාරණයේ වැඩිවීමෙන් මුදල් සැපයීම මොනවා වෙන්න පුළන්ද? වැඩි වෙන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කරොත් මුදල් සැපයීම ප්‍රසාරණය වෙනවා, වැඩි කරොත් එහෙම මුදල් සැපයීම සංකෝචනය වෙනවා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අපි එනවා විවට වෙළඳපොළ කටයුතු. ඔය විවට වෙළඳපොළ කටයුතු කියලා කියන්නේ මහ බැංකුව සුරකුම්පත් විකිණීම හා මිලට ගැනීම. ඒ කියන්නේ විවෘත වෙළඳපොළේ ශ්‍රී ලංකාව මහ බැංකුව සුරකුම්පත් විකිණීම හා මිලට ගැනීමට අදාළ ක්‍රියාවලිය අපි කියනවා විවට වෙළඳපොළ කටයුතු කියලා. බලන්න විවට වෙළඳපොළ කටයුතු ලෙස හඳුන්වන්නේ විවෘත වෙළඳපොළේ මහ බැංකුව සුරකුම්පත් විකිණීම සහ මිලට ගැනීමයි. මහ බැංකුව විවෘත වෙළඳපොළේ සුරකුම්පත් මිලදී ගත් විට මහ බැංකුවේ සිට මුදල් වෙළඳපොළ කරා මුදල් ගලා යාම සිදුවේ. මහ බැංකුව විවෘත වෙළඳපොළේ සුරකුම්පත් විකිණීමෙන් මුදල් වෙළඳපොළෙන් මහ බැංකුව වෙත මුදල් ගලා යාම සිදු වෙනවා. එතකොට ඔය පදනම් දෙක ඔස්සේ මුදල් සැපයීම වෙනස් කරනවා. මම ආයෙ කියන්නම්. ශ්‍රී ලංකා මහ බැංකුව සුරකුම්පත් අලෙවි කරොත් විවෘත වෙළඳපොළේ ඒවා මිලට ගන්නවා වාණිජ බැංකු මහජනයා ඒවා මිලට ගත්තම එතකොට වාණිජ බැංකු ගාව තියෙන සල්ලි මහජනයා ගාව තියෙන සල්ලි මහ බැංකුව වෙත මොනවා වෙනවද? ඇදිලා යනවා. එතකොට ආර්ථිකයේ අතිරික්ත මුදලක් තියෙනවා නම් සුරකුම්පත් අලෙවි කරපු ගම ඒ අතිරික්ත මුදල සම්පූර්ණයෙන්ම මහ බැංකුවට මොනවා වෙනවද? ඇදිලා යනවා. මහ බැංකුවට සල්ලි ටික ගියා කියලා කියන්නේ ආර්ථිකයේ අතිරික්ත මුදල් සැපයීම වැඩි වෙලා තිබ්බ මුදල් සැපයීම මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මහ බැංකුව විවෘත වෙළඳපොළේ සුරකුම්පත් අලෙවි කර මුදල් සැපයීම මොකද වෙන්නේ? අඩු වෙනවා. ඕකේ අනිත් පැත්ත මහ බැංකුව විවෘත වෙළඳපොළෙන් නැවත සුරකුම්පත් මිලට ගන්නවා. මහ බැංකුව විකුණපු දේවල් ටික නැවත මහ බැංකුව මිලට ගන්නකොට මහ බැංකුවේ දැන් තිබ්බ සල්ලි ටික ආර්ථිකයට එනකොට ආර්ථිකයේ මුදල් සැපයීම මොනවා වෙනවද? වැඩි වෙනවා. එතකොට මහ බැංකුව මේ දේ සිදු කරන්නේ වෙළඳපොළේ ද්‍රවශීලතාවය එයා පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා වෙළඳපොළේ ද්‍රවශීලතාවය පදනම් කරගෙන තමයි ওই විවට වෙළඳපොළ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඊට පස්සේ අපි එනවා වැදගත් කොටසකට, ප්‍රතිපත්ති පොලි අනුපාතික. බලන්න මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී මහ බැංකුව විසින් අනුගමනය කරන පොලි අනුපාතික ප්‍රතිපත්ති පොලි අනුපාතික කියලා කියනවා. එතකොට මූල්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවනකොට මහ බැංකුව විසින් අනුගමනය කරන පොලි අනුපාතිකයන් අපි කියනවා ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන් කියලා. ඉහත දැක්වූ මහ බැංකුව පොලි අනුපාතිකයට අමතරව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයන් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන්ට අයත් වෙනවා. එහෙනම් විභාගෙදී ඇහුවොත් ප්‍රතිපත්ති පොලි අනුපාතික කියන්නේ මොනවද කියලා? මහ බැංකු පොලි අනුපාතිකය, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයන්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයන් කියලා ප්‍රතිපත්ති පොලි අනුපාතික තුනක් දක්වන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි එනවා නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝවක්.
ඔය කොරිඩෝවක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට අන්ත දෙකක් දකින්න පුළුවන්. ඉහළ සීමාව, පහළ සීමාව විදිහට. එතකොට ඔය නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝව තියෙන්නේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ තුල. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ කියලා කියන්නේ බැංකු බැංකු අතර බැංකු වලට ඇතිවන ද්‍රවශීලතාවයන් පාලනය කරගන්න වාණිජ බැංකු බැංකු අතර තියෙනවා ණය වෙළඳපළක්. ඒක අපි කියනවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ කියලා. ඒ ඒක්ෂණ ණය වෙළඳපළේ පහළ සීමාව අපි නිත්‍ය තැන්පතු අනුපාතිකයේ ලෙසත්, ඉහළ සීමාව නිත්‍ය ණය අනුපාතිකයේ ලෙසත් සීමා කරනවා, තීරණය කරනවා. එහෙනම් මම ආයේ කියන්නම්, ඔය නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝව තියෙන්නේ අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපළ තුල. ඒකේ පහළ සීමාවේ තියෙන්නේ නිත්‍ය තැන්පතු අනුපාතිකයන්, ඉහළ සීමාවේ තියෙන්නේ නිත්‍ය ණය අනුපාතිකයන්. එතකොට ඒ අන්ත දෙක යටතේ තමයි ඔය නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝව ක්‍රියාත්මක වෙන්නේ. බලන්න අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොලේ පොලි අනුපාතික සඳහා පොලි අනුපාතික කොරිඩෝවක් සකස් කර ඇත. එහි පහළ සීමාව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකයේ වන අතර ඉහළ සීමාව නිත්‍ය ණය පහසුකම් අනුපාතිකයේ වේ. මෙම පොලි අනුපාතික කොරිඩෝව මහ බැංකු ඇති කරන ලද්දේ වෙළඳපොලේ කෙටි කාලීන පොලි අනුපාතික විශාල වශයෙන් උච්චාවචනය වීම වළක්වා ලීමටයි. එතකොට වෙළඳපොලේ පොලි අනුපාතිකයේ විශාල ලෙස උච්චාවචනය වෙනකොට ඒක වළක්වන්න නිත්‍ය පොලි අනුපාතික කොරිඩෝව ඇති කරලා තියෙනවා. පොලි අනුපාතික කොරිඩෝව තුළ පොලි අනුපාතික උච්චාවචනය වීමට ඉඩ සලසා ඇති අතර එය මහ බැංකුව විසින් සිදු කරන ලද නව ප්‍රවණතාවයකි. එහෙනම් ඒක හොඳට මතක තියාගන්න. පොලි අනුපාතික කොරිඩෝව තුළ පොලි අනුපාතික උච්චාවචනය වෙන්න ඉඩ හැරලා තියෙනවා. ඒක මහ බැංකුව විසින් සිදු කරන ලද නව ප්‍රවණතාවයක් විදිහට දක්වන්න පුළුවන්. ඊට පස්සේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතික. ඒ කියන්නේ වෙළඳපොලේ අධිද්‍රවශීලතාවයක් තියෙනවා නම්, මුදල් වල අතිරික්තයක් තියෙනවා නම් නිත්‍ය තැන්පතු පහසුකම් ක්‍රියාත්මක කරනවා. බලන්න ආපසු මිලදී ගැනීමේ එකඟතාවයේ මත මහ බැංකුව සතු සුරුගුම්පත් මුදල් වෙළඳපොලේ අලෙවි කිරීම ප්‍රතිමිලදී ගැනීම ලෙස හඳුන්වනවා. ඔය නිත්‍ය තැන්පතු කලින් හැඳින්වුවේ ප්‍රතිමිලදී ගැනීම කියලා. නමුත් දැන් ඒක ප්‍රතිමිලදී ගැනීම ලෙස හඳුන්වන්නේ නැහැ. ඒක හඳුන්වන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය කියලා. ඒ වර්තමානයේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ලෙස හඳුන්වයි. මුදල් වෙළඳපොලේ අතිරික්ත ද්‍රවශීලතාවයක් පවතී නම් ප්‍රතිමිලදී ගැනීම මගින් එය අවශෝෂණය කරගත හැකිය. ඒ කියන්නේ වෙළඳපොලේ මුදල් වල අතිරික්තයක් තියෙනවා නම්, අතිරික්ත ද්‍රවශීලතාවයක් තියෙනවා නම් සුරකුම්පත් ටික අදාළ පාර්ශ්වයන්ට දීලා ඒ අතිරික්ත ද්‍රවශීලතාවයේ මහ බැංකුව විසින් මොනා කරනවද? අවශෝෂණය කරලා ගන්නවා. ඒක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යටතේ සිදු වෙනවා. මෙමගින් අන්තර් ඒක්ෂණ ණය වෙළඳපොලේ පොලි අනුපාතිකය පහළ සීමාවේ තීරණය වෙනවා. එතකොට හොඳට මතක තියාගන්න, වෙළඳපොලේ අධිද්‍රවශීලතාවයක් තියෙනවා නම්, අතිරික්ත ද්‍රවශීලතාවයක් තියෙනවා නම්, ඒ අතිරික්ත ද්‍රවශීලතාවයේ තියෙන මුදල් ටික මහ බැංකුවට අවශෝෂණය කරලා ගන්නවා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය යටතේ. එතකොට ඒ විදිහට අතිරික්ත මුදල් ටික මහ බැංකුවට ඇදලා ගත්තට පස්සේ ආර්ථිකයේ සමාහාර ඉල්ලුම වැඩි වෙලා උද්දමනය වැඩි වෙන්න තියෙන ඉඩකඩ පාලනය කරගන්න පුළුවන් වෙනවා. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය බලන්න ආපසු විකිණීමේ එකඟතාවයේ මත මහ බැංකුව මුදල් වෙළඳපොලෙන් සුරකුම්පත් මිලදී ගැනීම ප්‍රතිවිකුණුම් ලෙස හඳුන්වනවා. එතකොට මේකේ ප්‍රතිවිකුණුම් කියන එක දැන් හඳුන්වන්නේ නිත්‍ය ණය පහසුකම් කියලා. ඉස්සර හඳුන්වන්නේ ප්‍රතිවිකුණුම් කියලා. එතකොට වෙළඳපොලේ තියෙන සුරකුම්පත් ටික මිලට ගන්නව නැවත මහ බැංකුව. අරමුණ තමයි නැවත විකිණීමේ අරමුණෙන් තමයි මිලට ගන්න. ඒකයි ප්‍රතිවිකුණුම් කියන්නේ. එතකොට නැවත විකිණීමේ අරමුණින් සුරකුම්පත් මිලට ගන්න හින්දා අපි ඒකට කියනවා ප්‍රතිවිකුණුම් කියලා. එතකොට ප්‍රතිවිකුණුම් කිව්වම ඇත්තටම එතන තියෙන්නේ විකිණීමක් නෙමෙයි, මිලට ගැනීම. එතකොට ප්‍රතිවිකුණුම් කියන්නේ හේතුව තමයි නැවත මිලට ගැනීමේ අරමුණ ඇතිව තමයි අපි ඒවා මිලට ගන්නෙ. ඒක නිසා මේක පටලව ගන්න එපා. අර අතන ප්‍රතිමිලදී ගැනීම කිව්වේ සුරකුම්පත් විකුණනවා.
එතන ප්‍රති මිලදී ගැනීම කියන්නේ නැවත මිලදී ගැනීමේ අරමුණ තියෙන හින්දා ප්‍රති මිලදී ගැනීම කියලා කියනවා. මෙතන නැවත විකිණීමේ අරමුණ තියෙන හින්දා අපි ප්‍රති විකුණුම් කියලා කියනවා. ඇත්තටම ප්‍රති විකුණුම් කිව්වම සිදු වෙන්නේ සුරගුම්පත් මිලට ගන්න එක. ප්‍රති මිලදී ගැනීම කිව්වම ඇත්තටම වෙන්නේ සුරගුම්පත් මොනවා කරන එකද? විකුණනේ. දැන් මෙතනදී වෙළඳපොළේ ද්‍රවශීලතා හිඟයක් ඇති වුණොත් වෙළඳපොළට විකුණලා තියෙන සුරගුම්පත් ටික මහ බැංකුව නැවත මිලට අරගෙන මහ බැංකුව ගාව තියෙන සල්ලි ටික ආර්ථිකයට මුදා හරින. ආර්ථිකයට මුදා හරිනකොට අර අඩු වෙලා තිබ්බ ද්‍රවශීලතාවයේ ටික 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 වැඩි වෙන්න පටන් ගන්නවා. බලන්න ආපසු විකිණීමේ එකඟතාවයේ මත මහ බැංකුව මුදල් වෙළඳපොළින් සුරකුම්පත් මිලට ගැනීම ප්‍රති විකුණුම් ලෙස හැඳින්වේ. ඒ වර්තමානයේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ලෙස හඳුන්වයි. මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතා හිඟයක් පවතී නම් මහා බැංකුව ප්‍රති විකුණුම් වල යෙදේ. මෙයා හොඳට මතක තියාගන්න MCQ වල අහන්න පුළුවන්. මෙමගින් මුදල් වෙළඳපොළේ ද්‍රවශීලතා සැපයුම වැඩි වේ. අන්තර් ඒක්ෂණ වෙළඳපොළේ පොලී අනුපාතිකයේ ඉහළ යාම මෙමගින් සීමා කළ හැකි. මේ නිසා ප්‍රති විකුණුම් පොලී අනුපාතිකය අන්තර් ඒක්ෂණ මුදල් වෙළඳපොළේ ඉහළ සීමාවේ තීරණය වෙනවා. ඊට පස්සේ අපි යනවා ගුණාත්මක ණය පාලන උපකරණ වලට. අපි දැන් කලින් කතා කරේ ප්‍රමාණාත්මක ණය පාලන උපකරණ පිළිබඳ අපි විස්තරාත්මකව කතා කරා. දැන් මෙතනදී ගුණාත්මක ණය පාලන උපකරණ කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව අපි අදහසක් ගන්නවා. බලන්න ණය පරිමාව හා ණය ගලා යන දිශාව පාලනය කිරීම සඳහා යොදා ගන්නා ක්‍රියාමාර්ග ගුණාත්මක ණය පාලන උපකරණ කියලා කියනවා. එතකොට මේ නිර්වචනයන් හොඳට මතක තියාගන්න MCQ වල අහන්න පුළුවන්. ගුණාත්මක මූල්‍ය උපකරණ කිහිපයක් තියෙනවා. ණය ශීර්ෂ පිළිබඳ උපරිම සීමා නියම කිරීම, යහ පෙළඹවීම, වරණාත්මක පොලී අනුපාතික නියම කිරීම, අපසරකම් වෙනස් කිරීම, බැංකු ණය පාලනය වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. එතකොට ලියන පේපරේ වුණත් ගුණාත්මක ණය පාලන උපකරණ කියන්නේ මොනවද කියලා අහන්න පුළුවන්. ඒ නිසා මේ කොටස් ටික හොඳට පාඩම් කරලා තියාගන්න. හරි. එහෙනම් මහ බැංකුව සම්බන්ධව අපි අධ්‍යයනය කරන සියලුම කොටස් ටික මෙතනින් අවසන් වෙනවා. ඊට පස්සේ අපි ආර්ථික විද්‍යාවේ 7 වෙනි පාඩමේ 8 වෙනි වීඩියෝ එකෙන් සම්බන්ධ වෙමු.